අපේ රට ව්‍යවස්ථාවක් ඒවගේම නීති සමුදායක් මගින් පාලනය වන රටක්. නමුත් එවැනි රටක මානව හිමිකම් කඩකිරීම් රාජ්‍ය සේවාව තුළ විශේෂයම දූෂණය වංචාව ආදිය රජකරන සමයක රටක් හැටියට ගත්තොත් සිවිල් ක්‍රියාකාරීන් හැටියට විවිධ තැන්වල සාකච්ඡාවට ලක් වෙනවා. අපි දැක්ක අරගලය නිර්මාණය වුණේ විශේෂයෙන්ම එදා ඉන්දන වෙන්න පුළුවන් විදුලිය වරු ගණන් දවස් ගණන් කැපුවා. මහිතන්නේ ඉවසීමේ සීමාව ඉක්මව ගිහිල්ලා එදා ජනතාව අවසානයේදී පාරට බැස්සා. කොටින්ම ගෝඨාභයට සිද්ධ වුණා අදුගානේ කොට්ටේටත් පැදුරටත් නොකිය පලා යන්න. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව ක්‍රියාත්මක වෙන්නේ පාලකයා වැරදිනම් පාලකයාට එරෙහිව ඡන්දයක් එනකම් බලන් ඉන්න එක නෙවෙයි අවිහිංසාවාදීව පැහැදිලිවම තමන්ගේ අයිතිය. අපි ගත්තොත් මේ භාෂණ නිදහස පිළිබඳව විශේෂයෙන්ම ඇමරිකාවේ තොමස් ජෙෆර්සන් ඒ වගේ කාණ්ඩ ගොඩාක් පොතපත වගේම ලියලා තියෙනවා. ශක්තිමත් ව්‍යවස්ථාවක් හැදුවා. ඒගොල්ලෝ කතා කරා ඒ ව්‍යවස්ථාව හදලා 1776 ෆවුන්ඩින් ෆාදර්ස් ඔෆ් ඇමරිකා කියලා කියන, ඒ කියන්නේ ඇමරිකාවේ නිර්මාතෘ පියවරු. ඒගොල්ලෝ ඉතාමත්ම ඉහළ කාර්යභාරයක් කරා. මොකද හේතුව දින ගණන් මාස ගණන් අවුරුදු අතිවේදී සැලකිය යුතු කාලයක් කතා කරලා 1776 යුද්ධයක් අවසාන කරේ විශේෂයෙන්ම එදා එංගලන්තයත් එක්ක. ඊට පසුව තමයි මේ කතාව සිද්ධ වුණේ, මේ මං කිව්ව දේ සිද්ධ වුණේ. ඊට පස්සේ 1787 ව්‍යවස්ථාව සම්පාදනය කරා. ඊට පස්සේ ඒකේ පළවෙනි සංශෝධනය තමයි භාෂණ නිදහස. ප්‍රජාතන්ත්‍රවාදී රටක භාෂණ නිදහස මූලික අයිතිවාසිකමක්. ඒක අර අනුල්ලංඝනීය උල්ලංඝනය කළ නොහැකිය මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ සියලුම මානව හිමිකම් මූලික අයිතිවාසිකම් ඇත්තට රජයක් අපි කියමු ආණ්ඩුවක් ආණ්ඩුවේ ජනාධිපතිවරයා වෙන්න පුළුවන් අමාත්‍ය මණ්ඩලය වෙන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන් ඒ සියලුම දෙනා ගරු කළ යුතු වෙනවා. ඒ වගේම ඒවා හකුලන්න බෑ කිසියම් විදිහකට අවකරණය එහෙම නැත්නම් අඩු කරලා සීමා කරන්න බෑ. නමුත් අපේ රටේ දිගින් දිගටම වෙන්නේ මේවා 1970 දශකයේ ඉඳලා ව්‍යවස්ථාව දෙකක් හඳුන්වලා දුන්නා. ඒට කලින් සෝල්බරි ව්‍යවස්ථාව යටතේ යම් කිසි දුරකට මේවා ඉතාමත්ම ශක්තිමත්ව ක්‍රියාත්මක වුණා. නමුත් අර පොපියුලිස්ටික් ලීඩර්ස් ඒ කියන්නේ ඔය දැන් එක පැත්තකින් ගත්තොත් 1956 මම කියනවා සිංහල භාෂාව කිරීම පවා අවසානයේදී අපේ තරුණයන්ට විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඒ හැකියාවන් නැති කරලා හැබැයි එවකට පාලකයෝ තමන්ගේ දරුවෝ පිටරටවලට ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි වෙන්න පුළුවන් සෝබෝන් යුනිවර්සිටි වෙන්න පුළුවන් ඇරියා දෙයන්ගේ පිටෙන් ඒගොල්ලොන්ට සල්ලි තිබිච්ච නිසා ඒ වගේම අනිකුත් සමාජයේ අනිකුත් ස්තරවල සල්ලි තිබිච්ච මිනිස්සු පිටරටවල ඇරලා හරි ඒ ඉංග්‍රීසි භාෂාව ඒ වගේ දේවල් තිබිච්ච නිසා අද බොහෝ පිටරටවල පදිංචි වෙලා සාමාන්‍ය සැපට ජීවත් වෙනවා. අපට මෙහෙම විනාශයක් වෙච්ච කාලෙකදී ඇත්තට ඒ සම්බන්ධයෙන් එරෙහිවීම එහෙම නැත්නම් විවේචනය කිරීම ඇත්තට අපේ අයිතියක්. මම කියන්න කැමති තොරයු හෙන්රි ඩේවිඩ් තොරයු 1780 ගණන්වල සඳහන් වෙන්නේ විශේෂයෙන්ම එයා පළවෙනි සිවිල් ක්‍රියාකාරී පුරවැසියා. ওই බදු සම්බන්ධයෙන් ප්‍රශ්නයකදී එදා ඇමරිකාවේදී මෙයා විරෝධතාවයක් කරලා මෙයා කියලා තියෙනවා ඒ බදු ගෙවන්න මට සල්ලි නැහැ. කොහොම හරි බදු ගෙව්වේ නැහැ. පස්සේ අවසානයේදී මෙයා සිරබාරයට ගත්තා. සිරබාරයට ගත්තට පස්සේ මෙයාගේ නැන්ද කෙනෙක් ගිහිල්ලා බදු ගෙව්වා. බදු ගෙවලා අරයට එන්න කියලා කිව්වා. ඒත් එයා කියලා තියෙනවා නැහැ. කොහොම හරි හිරෙන් එළියට දාලා මෙයා නැවත ඒ ක්‍රියාකාරී සිවිල් සමාජයේ ක්‍රියාකාරියෙක් හැටියට කටයුතු කරලා එක සැරයක් ওই ප්‍රශ්නෙට අදාළ තවත් ගැටලු කිහිපයක් එක්ක මේගොල්ලෝ විරෝධතාවයක් කරනකොට කොහොම හරි පොලිසිය නැවත හිර දනු මේ දනුවම් කරලා කොහොම හරි ඒකටත් එරෙහි වෙලා මෙයා අවසානයේදී තම ජාතික කොඩිය වයිට් හවුස් එකට දවල මන්දිර ඉස්සරහට ගිහිල්ලා ඉරලා ගිහිල්ලා පොලිසිය අන්තිමේ නඩු දාලා මොකද එහෙම ඒක අපහාසයක් හැටියට සලකන බරපතල වරදක් දඬුවම් ලැබෙ හැකි වරදක්. ඒ අනුව එහෙම ගිහිල්ලා අන්තිමේදී අධිකරණයේදී ඒ සියලුම දේවල් ඇහුම්කන් දීලා අධිකරණය නියෝග කර මේවා විසඳන්න කියලා. ඒ වගේ ඒ සාධාරණ තීරණ වලට අධිකරණ නිසා පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇත්තට අපේ රටේ අපි ගත්තොත්
මේ 14 එක යටතේ නමයක් තියෙනවා අයිතිවාසිකම්. ඒ නමය ආණ්ඩුවක් බැඳිලා ඉන්නවා ගරු කරන්න. ඒවා කිසියම් විදිහකට බෑ. අපිට කිව්වොත් භාෂණයේ නිදහස, ප්‍රකාශන ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස, අනිත් එක සාමකාම රැස්වීමේ නිදහස, සමාගමේ නිදහස, ඒ වගේ නමයක්. ඇත්තට මේවා නොසලකා හරින ආණ්ඩු එහෙම කරන්නේ මේගොල්ලෝ බොහෝ විට ඒගොල්ලොන්ගේ අඩුපාඩු නිසා. ඒ මොකද රජය දූෂිතයි, වංචනිකයි, රැවටිලිකාරයි. ඒගොල්ලෝ බලය ගන්න කොහොම හරි මොකක් හරි කියලා යම් කිසි විදිහකට බොරුවක් වෙන්න පුළුවන්. කතාවක් තියෙන ඔයි මේ පාස්කුරිද සිද්ධිය පවා කිසියම් විදිහක ඒගොල්ලොන්ගේ සැලැස්මක් කියලා. ඇත්තට එවැනි දේවල් වලට එරෙහිවීම අපි වුණත් කරන්නේ මොකද හේතුව? අපි මැරලා නාකි මිනිස්සු හැටියට. නමුත් අපේ ධර්මුණු බුරෝ හරි මේ රටේ අපි විඳ කිසියම් විදිහකට දුක, එහෙම නැත්නම් වේදනාව අපි විඳින දුක වේදනාව යම් කිසි ආකාරයකට උරුම නොකළ යුතුයි. අපේ ඉදිරි පරම්පරාවන් අපිට කියයි මුන්ට හෙන ගහන්න ඕන කියලා. ඇත්ත සාධාරණයි. මම කියන්න කැමති මේ රටේ දිගින් දිගටම මෙවැනි කටයුතු කරන දේශපාලකයෝ අපට අවශ්‍ය වෙනවා. මේ රට විනාශ කරන දේශපාලන කිසියම් විදිහක රටෙන් තුරන් කරන්න. ඒකට ක්‍රම දෙකක් පිළිබඳව බර්ටෝල් බ්‍රෙෂ් කියලා තියෙනවා. පාලකයන් අලුතින් පත් කිරීම, නැත්නම් ජනතාව අලුත් කිරීම. ඇත්තට මම දකින්නේ පාලකයන් අලුත් කිරීම වගේම ජනතාවත් අලුත් කළ යුතු වෙනවා. මොකද හේතුව ජනතාව දැනට හුරු වෙලා තියෙනවා කාලයක් තිස්සේ ඡන්දය දීලා විවිධ වරප්‍රසාද ඒගොල්ලොන් ලබාගෙන ඒගොල්ලොන්ගේ පාක්ෂිකයෝ වෙන එක. ඇත්තට එහෙම විය යුතු නැත. රජයක් පත් කරන්නේ බොහෝ විට ඒ කාර්යභාරයන් ඉටු කරන්න. අපි දැක්කා යුද වාතාවරණයක් තිබිච්ච වෙලාවේදී අපේ තරුණ කොටස් ඉතාමත්ම කැපවීමෙන් තමන් ජීවිත පූජාවෙන් සටන් කරා. සමහරු අදටත් ඉන්නවා අංග විකල, එහෙම මේ ආබාධිත සොල්දාදුවන් හැටියට. ඒ වගේම තවත් ඉතාමත්ම ඇඳට වෙච්ච සොල්දාදුව පවා ඉන්නවා. එතකොට එවැනි දේවල් තමන්ගේ රට වෙනුවෙන් පූජා කරලා, තමන්ගේ රට වෙනුවෙන් සටන් කරලා, අන්තිමේදී යුද්ධයක් අවසන් කරලා අද නිර්මාණය වෙච්ච රට පැහැදිලිවම අපට දකින්නේ කිසියම් විදිහකට විනාශයට පත් කළ රටක්. මට කෙටියෙන් කියන්න ඕන, ලෝකේ ඕන තරම් උදාහරණ තියෙනවා. මේකේ තියෙන්නේ ජර්මනි 1945-1949 කේස් ස්ටඩි ඉන් පෝස්ට් කොන්ෆ්ලික්ට් රිකන්ස්ට්‍රක්ෂන්. යුද්ධයක් අවසානයේදී කොහොමද රටක් දියුණු කරේ කියන එක. මේක විතරක් නෙවෙයි, චීනය වෙන්න පුළුවන්, සෝරි ජපානය වෙන්න පුළුවන්, ওই වගේ ඕන තරම් තියෙනවා. ඇත්තට එවැනි උදාහරණ තියෙද්දී අපේ පාලකයෝ ඉතාමත්ම නිර්ලජ්ජිත විදියට යුද්ධයක් අවසන් කරලා රටේ විශාලතම කැබිනට්, ලෝකේ විශාලතම කැබිනට් එක නිර්මාණය කරා. ඇත්තට ඒ වටේ දා විරුද්ධ වුණ නෑ මේ වර්තමානයේ බොහෝ විට පාර්ලිමේන්තු බහුතරයක්. ඔහොම ගිහිල්ලා හොරා කාලා අනවශ්‍ය විදියට විවිධ ව්‍යාපෘති හරහා මුදල් නාස්ති කරලා. මට මතක් වුණා මෑතකදී විගණනකදී හෙළි කරලා තිබුණා විශේෂයෙන්ම ට්‍රිලියන 12කට ආසන්න ප්‍රමාණයක් එක අවස්ථාවක. දැන් අවුරුද්දකට විතර කාලෙදී ණය ට්‍රිලියන කියන්නේ ට්‍රිලියන රුපියල් ට්‍රිලියන 12ක පමණ. නමුත් ඒවැයි ව්‍යාපෘති හැටියට වටිනාකම් තිබුණේ ඒ ව්‍යාපෘතිවල ට්‍රිලියන 1.1ක. එතකොට ට්‍රිලියන 12කට ආසන්න ප්‍රමාණයක් ණය තිබුණා නම් ට්‍රිලියන 1.1ක පමණ කිසියම් ආකාරයක සම්පත් නම් නිර්මාණය වෙලා තිබුණේ. එතන බරපතල ප්‍රශ්නයක්. ඇතර ජනතාවට සිද්ධ වෙනවා ඒව ගැන කතා කරන්න. නමුත් ජනතාව බොහෝ විට දකින්නේ වෙන වෙන සුළු සුළු දේවල්. විශේෂයෙන්ම වතුර ටික නැ, බෙහෙත් ටික නැ. එතකොට ළමයින්ගේ පාසල් යම් කිසි විදියකට උපකරණ වෙන්න පුළුවන් මිල 100,000 ගුණයකින් වැඩි වෙලා. අපිට ඒ වගේ දේවල් තියෙනකොට රටක් හැටියට රටේ ජනතාව
අවදිවෙන එක එහෙම නැත්නම් ඒවට කෑකොස්සම් ගහන එක සාධාරණයි. කිසිම වෙලාවක දැන් පොලිසිය ගත්තොත් පොලිසිය ඒ වගේ යුතුයකම කරනවා කියලා හිතන්න බෑ. මොකද හේතුව පොලිසිය යන්නේ පැහැදිලිවම දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් මත විතරයි. අපි දකිනවා අහිංසක දරුවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විරෝධතාවලදී මම දැක්ක අයියේ පෙරේදා පොලිස්කාරයෙක් නර්ම පොලිස්කාරයෙක් පයින් ගහනවා. අපි ඊට කලින් දැක්ක අර තෙල් අර්බුදයේ කාලෙදී ඇදගෙන ගහනවා. ඇත්තට පොලිසියට එහෙම අයිතියක් නැහැ. මම මේ කියන්න හදන්නේ මේ ආයතන කඩා දාපු හැටි කෙටියෙන්. එවැනි පරිසරයක් තුල ඇත්තටම රාජ සේවකයන්ට පවා අපි කියනවා යථාර්ථය අවබෝධ කරගන්න. පොලිසිය පැහැදිලිම මං ගෙනාව මේ පීලියන් ප්‍රින්සිපල්ස් කියලා 1829 සර් රොබර්ට් පීල් කියන පුද්ගලයා ලියලා තියෙනවා. ඒතන අදත් පොලිසිය සම්බන්ධයෙන් අපි කතා කරනකොට මෙන්න මේ අවශ්‍ය වෙනවා. පොලිසියගේ වගේ පොලිස්කාරයෙකුගේ වගේ මං එකයි කියන්නේ පොලිස්කාරයෙක් කියලා. මොකද හේතුව අද පොලිසිය ඉතාමත්ම ලැජ්ජයි කටයුතු කරන ආකාරය. පොලිසිය මැර හමුදාවක් මං හිතන්නේ මහජන මුදලින් යම්කිසි විදිහකට නඩත්තු කරාට පවත්වාගෙන ගියාට එහෙම බෑ. මේක වැඩවසම් ක්‍රමයක පොලිසියක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී රටක් කියලා. එවැනි රටක පොලිසියක් මේ ආකාරයෙන් කටයුතු කරන සම්පූර්ණ වැරදි. ඒ නිසා අපි කියන්න කැමති පොලිසිය කාර්යභාරය කිව්වොත් ප්‍රිවෙන්ට් ක්‍රයිම් ඇන්ඩ් ඩිසෝඩර්. ඒ කියන්නේ අපරාධ වළක්වන්න ඕනේ, තියෙන අවිනීත අනීතිකභාවය නැති කරන්න ඕන. පබ්ලික් ඇප්‍රූවල් ඇන්ඩ් රෙස්පෙක්ට්, ජනතාවගේ පිළිගැනීම හා ගරුත්වයට උපයා ගන්න හැටි විදිහට කටයුතු කරන්න ඕන. කමියුනල් කමියුනිටි පොලිසිං, සාමාන්‍යයෙන් ওই ජනතා සමාජයේ ඒ නියම ඒ පොලිස් සේවාව කරන්න ඕන. පබ්ලික් කෝපරේෂන් සහයෝගය, උපරිම සහයෝගය ගන්න ඕන. ඉම්පාර්ෂල් සර්විස් ටු ද ලෝ, ඉතාමත්ම අපක්ෂපාතී විදිහ තමන්ගේ සේවාවන් ඉටු කරන්න ඕන. මේ පොලිස් ඇන්ඩ් පබ්ලික්, පොලිසිය ජනතාවයි කොහොමද කටයුතු කරන්න කියලා පැහැදිලිව තියෙනවා. එතකොට මේ ප්‍රින්සිපල්ස් අනුව, මේ මූලධර්ම අනුව කටයුතු කරන පොලිසියක් අපට අවශ්‍ය වෙනවා. තව දිගට කියන්න පුළුවන් පොලිසිය විතරක් නෙවෙයි, මට තව ආයතන කීපයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙවැනි සමාජයක, මෙවැනි රටක ඇත්තට මේ සමාජය නිර්මාණය කළේ කවුද? ඊයේ පෙරේදා අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා ස්ටෑන්ඩර්ඩ්ස් කමිටි එකක් බිහි කරනවලු. ඇත්තට ස්ටෑන්ඩර්ඩ්ස් කමිටි විතරක් නෙවෙයි, දැන් රනිල් වික්‍රමසිංහ විශේෂයෙන්ම දූෂණ වංචා පනතක් බිහි කළ අනුමත කළ තියෙනවා. IMF එකේ නියෝගයක් අනුව, ඉල්ලීමක් අනුව ස්ටෑන්ඩර්ඩ්ස් පනතක් නිර්මාණය කරනව නම් මූලික අවශ්‍යතාවය වෙන්නේ මේ දේශපාලනය පිරිසිදු කළ යුතු වෙනවා. මේ හොර තක්කඩි ඉන්න දේශපාලකයෝ කවදාකවත් කිසියම් විදිහකට කොච්චර නීති සම්පාදනය කරත් මොන විදිහට නීති අනුමත කරලා ක්‍රියාත්මක කරන්න ලෝකෙට පෙන්වුවත් රටට පෙන්වුවත් ඒවා මහ පොළොවේ පැලවෙන්නේ නැහැ. අපි දකිනවා රටේ තියෙන ව්‍යවස්ථාව වෙන්න පුළුවන්, රටේ තියෙන අනිකුත් නීතීන් වෙන්න පුළුවන්, රෙගුලාසි වෙන්න පුළුවන්. රටේ ක්‍රියාත්මක වෙනව නම් කොහොමද මෙවැනි රටක් නිර්මාණය වෙන්නේ? අපි බස් එකකට නැග්ගොත් අපි දකිනවා ඩ්‍රයිවර් සැලකිය යුතු වේගයෙන් යනවා මොබයිල් එක තියාගෙන. කවුද පොලිසියෙන් අල්ලලා තියෙන මම දකින්නේ නැහැ. අනිතක පොලිසිය බොහෝ විට ඉතාමත්ම ඒ දේවල් නොදැක්කා වගේ ඉන්නවා. ඒ වගේම ඒ කටයුතු නියාමනය කරන වැඩපිළිවෙලක් නැහැ. ඇත්තට රටක් හැටියට ගත්තොත් රටේ විනාශයට මඟ පාදලා තියෙන්නේ මේ අදක්ෂ, අකාර්යක්ෂම, එහෙම නැත්නම් දූෂිත, ඒ වගේම පාර්ලිමේන්තුවේ නැති බහුතරයක්. මට නොකියාම බැරි දෙයක් තියෙනවා. අපි දැක්ක ඉතාමත්ම අවලස්සන දර්ශනයක් ඩයනගේ. මට හිතුණා ලස්සන මේ කතුවැකයක් තියෙනවා ඊයේ අද දිවයින පත්තරේ. එංගලන්තේ ඩයනයි, ලංකාවේ ඩයනයි. ලැජ්ජයි. පාර්ලිමේන්තුව කියන්නේ ඔවැනි ආයතනයක් නෙවෙයි. එවැනි පාර්ලිමේන්තුවක් අද නිර්මාණය වෙලා තියෙනව නම් ජනාධිපතිවරයා කාලයක් හිටිය පාර්ලිමේන්තුවේ, වගේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව කාලයක් හිටියා, ඔයි වටපිටාව තුළ ඒගොල්ලොවක් කියන්න ඕද අද පාර්ලිමේන්තුවේ තත්ත්වයට? අනිත් එක වෙස්ට්මින්ස්ටර් පාලන ක්‍රමය වෙන්න පුළුවන්, ජනාධිපති ක්‍රමය යටතේ තියෙන මේ රටේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමය වෙන්න පුළුවන්. කොහොම වුණත් අද පාර්ලිමේන්තුව අපට ලැජ්ජාවක්. අපි දැක්කා මිරිස් කුඩු වලින් ගහගන්නවා, එතකොට පිහි අරවා මේවා පුටු වීසි කරනවා. කොටින්ම ඒවට නිසි
පිළිතුරු එහෙම නැත්තම් නිසි දඬුවම ආවේ නැහැ. අපි මතක් කරන්න කැමති එදා කරු ජයසූරිය මහත්මයා ස්පීකර් හැටියට කතානායකවරයා හැටියට එදාත් කඩා වැටිලා පාර්ලිමේන්තු අද ඊට වඩා කඩා වැටීමට ලක් වෙලා තියෙනවා. එතකොට මේ කඩා දමමින් ඉදිරියට යන්න පුළුවන්ද? අපිට කටවහගෙන ඉන්න පුළුවන්ද? සංජයලට කටවහගෙන ඉන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මොකද හේතුව ඒ තරුණයෝ අපිට වඩා වේගවත්. නමුත් භාෂණයේ නිදහස කියන එක අපේ අයිතියක් කට ඇරලා මතක තියාගන්න එක සැරයක් ඔයි මේ ජනඝෝෂ නඩු තීන්දුවේ පැහැදිලිවම කියලා තියෙනවා කොහොමද මේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඇත්තට හිංසාවාදී නොවේ, අවිහිංසාවාදී ලෙස තමන්ගේ භාෂණයේ කිසියම් නිදහස අරගෙන ඇත්තට හොරෙකුට වෙන්න පුළුවන්, තක්කඩියෙකුට වෙන්න පුළුවන්, මිනිමරුවෙකුට වෙන්න පුළුවන්. හොරෙකුට හොරෙක් නම් මිනිමරුවෙකුට මිනිමරුව කියන්න බැරි නම් ඒක කොහොමද? අපි දකිනවා පාර්ලිමේන්තු අවසානයේදී ලැජ්ජයි මෙවැනි තත්ත්වයකට අද වැටලා තියෙන්නේ කතානායකවරයෙක් ඒ වගේම ආචාර ධර්ම පද්ධතියක් ආදිය තියෙන තැනක. හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු උන්ට හදවතක් තියෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඒක ලැජ්ජාවක්. ඒ නිසා මම කියන්නේ මේ තරුණ කොටස් ආවේගශීලව කතා කරන වෙන්නේ නැති. එහෙමනම් කතා කරන්නේ ඒගොල්ලොන්ට ගැන කතා කළා තමන් නිවැරදි වෙන්න, පාලකයෝ නිවැරදි වෙන්න, පාලකයෝ ආදර්ශමත් වෙන්න බය කරලා මං හිතන්නේ රටක් හදන්න පුළුවන් කියලා. මොකද හේතුව මෙච්චර කාලයක් අපි ගත්තොත් 71 ඉතාමත් මානුෂික විතර දඬුවම් දීලා සැලකිය යුතු තරු කොටසක් ඝාතනය කරා. ඒ වගේම 89 වෙන්න පුළුවන්. ඒ වගේම LTT පවා ඇත්තට ඒ මිනිස්සුත් බොහෝ විට අවි ආයුධ ගන්න ඇත්තේ මේ වගේ පාලනයක් කඩා වැටෙන බව අත්විඳ නිසා. ඒ නිසා මම කියන්න කැමති පාලකයෝ ඇත්තටම අපේ රටට ආදරේ නම් අවංකවම මහත්මයෝ නම් මහත්වරු නම් මහත් හොරු නෙවෙයි මහත්වරු නම් ඇත්තට මේ ජනතාවගේ වේදනාව දුක එහෙම නැත්නම් අඳෝනාව තේරුම් ගන්න ජනතාවට යන්නෙන්න මං නැති කරලා ජනතාව ඒ සම්බන්ධයෙන් කෑ ගහද්දි මොර දෙද්දි එහෙම නැත්නම් අඳෝනා කියද්දි ඒකට කිසියම් විදියකට CID එකට කැඳවලා කටයුතු කරනවා. ඒක බරපතල වරදක්. මොකද හේතුව CID එකට අපි පැමිණිලා දැම විශේෂයෙන් ගෑස් සම්බන්ධයෙන් ගෑස් පුපුරලා මරණ ගාණක් සිද්ධ වුණා. අද වෙනතුරු අවුරුදු 2කටත් වැඩි ඒක කිසියම් විදියකට විභාග කළා නැහැ. නමුත් වෙන සුළු දේවල් දේශපාලකයෝ නියෝගයක් දුන්නොත් පොලිසියට නැට්ට උස්සගෙන ඒවා කරනවා. මම බලාපොරොත්තු වෙන අපිට රාජ්‍ය සේවකයන්ට අපි ආඩම්බරෙන් රාජ්‍ය සේවාව කරා. ඇත්තට ලජ්ජාශීලී රාජ්‍ය සේවකයෝ බවට පත් වෙලා රාජ්‍ය සේවාවත් විනාශ කරමින් ඔහොම කරන එක අපි කරන්නේ හානියක්. මොකද අපේ දරු පරම්පරාවලට පවා මේ රාජ්‍ය සේවාව රැක ගන්න ඕන. බොහොම ස්තුතියි. ඒ නිසා රාජකාරිය නිවැරදිව කරන්න, සාධාරණව කරන්න, ඒ වගේ රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්න දායක වෙන්න බොහොම ස්තුතියි.